ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයේ නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත මිනුවන්ගොඩ සහ බෑලියගොඩ කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයින් 26ක් හමු වෙයි බෑලියගොඩ මැනින් වෙළඳපොලේ පිරිසකටත් කොරෝනා අලුත්ගම ප්‍රදේශයේ මනාලියකට සහ මංගල උත්සවයට ගිය තවත් 21කට කොරෝනා ගෙවුණු පැය 24 තුල සිදු වූ රෑනතුරු වලින් 12කට දිවි අහිමි වෙයි. බීමත් රියදුරන් 253ක් පොලිස් අත්අඩංගුවට. වතු කම්කරුවන් මුලාවේ නොදමා රුපියල් 1000 වැටුප දෙන්න. ගයන්ත රජයට කියයි. ජාතික ක්‍රීඩකීන්ට ජාත්‍යන්තර ක්‍රීඩා අධ්‍යක්ෂීම් ලබා දීමට ක්‍රීඩා ඇමතිගෙන් නව සැලසුමක්. ප්‍රථමයෙන් දේශීය පුවත් මිනුවන්ගොඩ සහ පැලියගොඩ පොකුරේ කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක් යලිත් සිදු වී ඇති බව සෞඛ්‍යංශ පවසනවා. එමෙන්ම පැලියගොඩ නව මැනින් වෙළඳපොලේ සිදු කළ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් පුද්ගලින් 7 දිනකට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. මේ අතර ඊයේ දින මෙරට කොවිඩ් මරණ 4ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 208ක් දක්වා ඉහළ ගියා. දිනේදී මෙරටින් කොවිඩ් 19 මරණ 4ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මේකේ පොත්කලින් දර්ගා නගරය, කළුතර, අලයඩි වෙඹු සහ කොළඹ 14 යන ප්‍රදේශයන්හි පදිංචි කරුවන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 208ක් දක්වා ඉහළ ගියා. ත්‍රිකුණාමලය නගරයේ ඇති මැදපාර ප්‍රදේශයේ පුත්කලින්ට අහඹු ලෙස සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් වෙළඳසැල් සේවකයන් 7 දිනකට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් ත්‍රිකුණාමලය මැදපාර ප්‍රදේශයේ හුදකලා කිරීමට සෞඛ්‍ය අංශ පියවරගත් බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. තවදුරටත් එම ප්‍රදේශයේ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ක්‍රියාත්මකයි. ගම්පහ දිස්ත්‍රික්කයේ දියුලපිටිය ප්‍රදේශයෙන් යලිත් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. ඊයේ දිනේදී ගම්පහ දිස්ත්‍රික්කෙන් වාර්තා වූ ආසාදිතයින් 127 දෙනා අතරින් බහුතරය හඳුනාගෙන ඇත්තේ දියුලපිටිය, කොටදෙනියව, පූකොඩ, කඩවත, ගම්පහ නගරය, තිහාරිය සහ කැලණිය යන ප්‍රදේශවලින්. දියුලපිටියෙන් පමණක් ඊයේ දිනේදී ආසාදිතයින් 19 දෙනෙකු හඳුනාගෙන තිබුණා. එසේම පැලියකුඩ නව මැනින් වෙළඳපොලේ සිදු කළ අහඹු PCR පරීක්ෂණවලදී පුත්කලින් 7 දිනකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටද තහවුරු වී තිබෙනවා. පසුගිය 30වනදා වෙළඳසැල් හිමියන් සේවකයන් සහ පරිභෝගිකයින් ඉලක්ක කරගනිමින් PCR පරීක්ෂණ 120ක් සිදු කර ඇති අතර එහිදී පුත්කලින් 7 දිනකට වෛරසය ආසාදනය වී ඇති බවටයි තහවුරු වී තිබුණේ. අලුත්ගම ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගී වූ තවත් පුත්කලින් 21 දෙනෙකු කොවිඩ් 19 ආසාදිතින් ලෙස හඳුනාගෙන තිබෙනවා. කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක RG සිංහපහු මහතා සඳහන් කළේ ඔවුන් පයකල, පොතුවිල සහ කළුතර යන ප්‍රදේශවල පදිංචි කරුවන් බවයි. පසුගිය දෙසැම්බර් මස 16 වන දින අලුත්ගම ප්‍රදේශයේ පැවති අදාළ මංගල උත්සවයට සහභාගී වූ පුත්කලෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග ඊට සහභාගී වූ පිරිස් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවට භාජනය කර තිබුණා. එහිදී මනාලිය ඇතුළු පුත්කලින් 27 දෙනෙකු කොවිඩ් 19 ආසාදිතින් ලෙස හඳුනා ගැනීම අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂාවේදී මෙම නව ආසාදිතින් හඳුනාගෙන තිබුණා. ඒ දිනදී මෙරටින් කොවිඩ් 19 ආසාදිත නව රෝගීන් 557 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අතරින් පුත්කලින් 555 දෙනෙකුම හඳුනාගෙන තිබුණේ දේශීය වශයෙන්. ඒ දිනත් වැඩිම ආසාදිතින් සංඛ්‍යාව වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 192ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 127ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 61ක් වාර්තා වී තිබුණා. ඉදිරි ආසාදිතින් 175 දෙනා වාර්තා වී තිබුණේ දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින්. එත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිත පුත්කලින්ගේ සංඛ්‍යාව 43855ක් දක්වා ඉහළ ගියා. පුත්කලින් 36154 දෙනෙකු මෙවැනි විට පූර්ණ සුවේලපා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 7493 දෙනෙකු පමණයි.
ගතව උපය 24 තුල පොලිසිය විසින් සිදු කළ මෙහෙයුම් වලදී බීමත් රියදුරන් 253ක් අත්අඩංගුවටපත් වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මේ අතරේම කාලය තුල සිදු වූ රියනතුරු වලින් ජීවිතක්ෂයටපත් වූ සංඛ්‍යාව 12ක් බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. නව වසර උදා වීම සහ උත්සව සමයේ මෙරට බහුලව රියානතුරු සහ බීමතුරු රියදුරන් අත්අඩංගුවට ගැනීම සිදුවනවා. ඒ අනුව පසුගිය 20 වනදා සිට පොලිසිය විසින් ආරම්භ කළ මෙහෙයුමකදී මේවනතෙක් බීමතුරු රියදුරන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් බහුතරයක් ගත වූ පැය 24 තුල අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. එම සංඛ්‍යාව 253ක්. අද උදෑසන 6:00 න් අවසන් වූ පැය 24 කාලේ තමයි වැඩිම සමහර විට සදාකාලිකවම රෝද පුටුවකට කීලි කරවලට සීමා වෙන්නට පුළුවන් මේ ගැන ඔබේ අවධානය යොමු කර රියානතුරු පාලනය කර ගැනීමට සහාය වන ලෙස විශේෂයෙන්ම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ අතර දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ අද උදෑසන එස්වංගුව ප්‍රදේශයේදී රියානතුරක් සිදු වුණා කුරුණෑගල සිට දඹුල්ල දෙසට පැමිණි ලොරි රථයක් මාර්ග අසල නවතා තිබෝ ටිපර් රථ දෙකක ගැටි මෙම අනතුර සිදුව තිබෙනවා. එම අනතුරින් 3 දෙනෙකු තුවාල ලබා තිබෙන අතර දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඔවුන් දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලැබුවෙන් සිටින අතර ගලේවිල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා. මෙතර ගාලුපාරේ බලපිටිය පාතේගම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන්ගත රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සමගින් මෙගාවොට් දහසක් ජාතික විදුලි පද්ධතියට එක්කිරීමේ විදුලි ව්‍යාපෘතිය වෙනුවෙන් පාරිසරික අනුමැතිය සඳහා කඩිනම් පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ඒ මැදින් පරිසර අධිකාරියේ ජේෂ්ඨ නිලධාරීන් සමග සිදු කළ සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සූර්යබල සුලන් සහ ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී මැදින් පරිසර අධිකාරියේ ජේෂ්ඨ නිලධාරීන් සමග සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අවධාරණය කර සිටියේ මෙගාවොට් දහසක් ජාතික පද්ධතියට එක්කිරීමේ විදුලි ව්‍යාපෘති වෙනුවෙන් පරිසරික අනුමැතිය සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙසයි. මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රකාරව දැනට යෝජිත ව්‍යාපෘති ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කළ යුතු බවත් පසුගියදා ජනාධිපතිවරයා විසින් තම ප්‍රමුඛ අමාත්‍යංශ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී මෙම ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කරන ලෙසට උපදෙස් ලබා දුන් බවත් ප්‍රකාශ කළා. එසේම අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කඩිනමින් පරිසරික අනුමැතිය ලබා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බලා ඒ සඳහා අවශ්‍ය තීන්දුව తీරන ගන්න ලෙසයි මැදින් පරිසර අධිකාරියට දැනුම් දී තිබුණේ. කොරෝනා සම්බන්ධයෙන් දේශපාලන පිළිතුරු දීම නවතා ජනතාවට එනත ලබා දීමට රජය කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. ඒ කොළඹ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී දැන් ලෝකේම රටවල් වල අවධානය තියෙන්නේ තම තමන්ගේ ජනතාවට එන්නත කඩිනමින් ලබා දීම ගැනයි. නමුත් අවාසනාවකට අපේ රටේ තවමත් ඒක සාකච්ඡා මේසෙන් ඔබ්බට යන්න සමත් වෙලා නැහැ. අපි රජයට මතක් කරනවා නව වසරේදීවත් කොරෝනා සම්බන්ධයෙන් දේශපාලන පිළිතුරු දීම නතර කරන්න. අවිද්‍යාව සහ මිත්‍යාව පසුපස යන්නේ නැතුව යථාර්ථවාදී විසඳුමක් වන එන්නත ලබා දීමට රජයේ ජාතික න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ කාර්යභාරය බවට පත් කරගන්න කියලා අපි රජයට මතක් කරනවා. පසුගිය වසර පුරාම රජයේ
කරේ විවිධ මාතෘකා කරලියට ගෙනල්ලා මාධ්‍ය සම්දර්ශන පෙන්නමින් තමන්ගේ නොහැකියාව යටදා ගන්න විවිධ උත්සාහයන් වල නිරත වෙච්ච එක. ඒකෙන් උනේ අවුරුදු එකහමාරක් තිස්සේ ජනාධිපති වර්ණයෙන් පස්සේ රට එකතන පල් වෙන එක. අපේ රට ආපස්සට යන එක. ආර්ථික වශයෙන් විශාල පසුබෑමකට ලක් වෙන හැටි. වතු කම්කරුවෝ විශාල බලාපොරොත්තුවක් තියන් ඉන්නවා දෛනික වැටුප 1000ක් කරනවා කියපු එක ගැන. විශේෂයෙන්ම නොවැම්බර් මාසයේ 2019 ජනාධිපති වර්ණයෙන් පස්සේ මේක ලබා ගන්න තමයි උන් බලාගෙන හිටියේ. 2020 ජනවාරි විතර පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇහුවාම අග්‍රාමාත්‍යතුමා පිළිතුරු දුන්නා 2020 මාර්තු මාසේ වෙනකොට අපි වතුකම් කරුවන්ට රුපියල් 1000 වැටුප දෙනවා කියලා. අයවැයේදි කිව්වා ජනවාරි පළවෙනිදා ඉඳලා වතුකම් කරුවන්ගේ 1000 වැටුප දෙනවා කියලා. ඉතින් අපි ආණ්ඩුවට මතක් කරනවා බල කරලා කියා හිටිනවා වතුකම් කරුවන්ව රවට්ටන්නේ නැතුව ඒ 1000 වැටුප ලබා දෙන්න කියලා. මෙරට ජාතික ක්‍රීඩකීන්ට ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා අධ්‍යක්ෂීම් ලබා දීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ දියුල කිඹුල ඇල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ වෙනකොටත් සාකච්ඡා කරනවා. එක පැත්තකින් ෆුට්බෝල්, කබඩි, රග, ඒ වගේම බීච් වොලිබෝල් සහ බීච් නෙට්බෝල් යන ක්‍රීඩා සහ වගේ මැරතන් සහ සයිකල් රේස්. එවැනි ආකාරයේ ජාත්‍යන්තර තලයේ තරඟාවලි කිහිපයක් ලංකාවේ, ඒ වගේම සර්ෆින් නැෂනල් ඉන්ටර්නැෂනල් ලීග් එකත් ලංකාවට ගෙනල්ලා ජාතික ක්‍රීඩකයාට ජාත්‍යන්තර තලයේ අවබෝධයක් අත්දැකීමක් ලබා ගන්න අවශ්‍ය පරිසර නිර්මාණය කරනවා. විශේෂයෙන්ම අපි ක්‍රීඩා සමාජ ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ අපි ආරම්භ කළා දෙනවා. මොකද ගම්මට්ටමේ ක්‍රීඩා සමාජ ශක්තිමත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි ගම්මට්ටමේ දින ක්‍රීඩාංගන පරිපාලනය කිරීම සඳහා ක්‍රීඩා සමාජවල ඍජු දායකත්වය ලබා ගන්න ඕනේ. ඉතින් අපි විශ්වාස කරන දේ තමයි මේ කොරෝනා විවසනය දෙක අපි ජීවත් වෙන්න ඕනේ. මොකද මේක කියලා අපිට හැංගිලා ඉන්න බෑ. ඉතින් අපි තරුණයෝ විදියට, ක්‍රීඩකයෝ විදියට සහ ක්‍රීඩිකාවෝ විදියට මම හිතන්නේ අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය දෙන මාර්ග උපදේශයන් වලට අනුකූලව එදිනදා දෛනික ක්‍රීඩා කටයුතු ක්‍රීඩා කටයුතු කිරීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කරන්න. 2020 වසරේ පාසල් ක්‍රීඩා තරඟ තිබ්බේ නැහැ. ඉතින් මම ඒ නිසා ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරා ඒ සඳහා විකල්පයක් විදියට එක්කෝ අඩුම ගානේ එක්කෝ අවුරුදු 20 නැත්නම් 20න් 15 දක්වා එක වැඩි කරන්නත්, එහෙම නැත්නම් පහුගිය වසරේ ක්‍රීඩා පාසල් ක්‍රීඩා තරඟාවලියේ ජනවාරි කාර්තුවේදීත් 2021 ක්‍රීඩා තරඟාවලිය ටික අවසාන කාර්තුවේත් පවත්වන්න. ඒතර 2022 ක්‍රීඩා තරඟාවලිය තුන්වෙනි කාර්තුවට ගේන්න පුළුවන්. එතකොට ඒ හැම ක්‍රීඩකයකටම අසාධාරණයක් නෙවෙයි ක්‍රීඩා කටයුතු කරන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ඉදිරි දින කීපය තුළ අපි මේ පිළිබඳව සාකච්ඡා කරලා තීන්දුවක් ගන්නවා. අනපේක්ෂිත හදිසි අනතුරකින් ආබාධිත තත්ත්වයට පත්ව සිටින තිමන්සා විහාරයේ දියණිය පිළිබඳව පසුගිය දින අප සිදු කළ අනාවරණයෙන් අනතුරුව බොහෝ පරිත්‍යාගශීලීන් ඇය වෙනුවෙන් උදව් උපකාර කිරීමට ඉදිරිපත් වී තිබෙනවා. අලුත් අවුරුද්දට අලුත් සිතුවිල්ලකින් සෙනෙහස තිලින කරන්නට සියතාප පසුගිය දිනක ඔබට ඇරයුම් කළා. රියා අනතුරකින් අදවන විට ජීවිතේ බලාපොරොත්තු දහස් ගණනක් සිර කරගෙන සිටින බකමූණ උරුබැඳි සියඹලාවේ තිමන්සා විහාරයේ පුංචි දියණිය පිළිබඳව පසුගිය දිනක සියත ප්‍රවෘත්ති තුලින් අපි ඔබට අනාවරණය කළා. අප ඔබ වෙත ගෙන ආ එම පුවත පළදරමින් පුංචි තිමන්සා වෙනුවෙන් සෙනෙහසේ දෑත දිගු කරන්නට ඒ මොහොතේ සිට බොහෝ දිනක් ඉදිරිපත් වී තිබෙනවා. හෘදයාංගම භාවය කවදත් අප අගය කරන්නේ ජනතාවාදී මාධ්‍ය වාර්තාකරණයක පෙර ගමන් කරුවා ලෙසයි. හේතුවෙන් මහ දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටින ගම්වැසියන් පිරිසක් පිළිබඳව දඹුල්ල සුමංගලපුර ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සුමංගලපුර ප්‍රදේශයේ නිවාස කිහිපයකට උල්දිය දැමීම හේතුවෙන් එම නිවසයන් විශාල අර්බුදයකට මුහුණ පා සිටිනවා. මේ හේතුවෙන් නිවාසවල ඉරිතැලීම්, නිවෙස් තුල ජලය රැස්වීම මෙන්ම බිත්ති කඩා වැටීම් පවා නිරන්තරයෙන් සිදුවනවා. දවසේ කිරි උතුරන්න කියලා පාන්දර එකට නැගිටලා මම අර කඩවලට කෑම හදරම කෑම හදලා ගෙනියන්න ඕනින්ද කිරි උතුරලා කෑම හදන්න පටන් ගන්නම් කියලා කුස්සියට එනකොට කුස්සියේ මේ බික්ක ඔක්කොම කඩාන වැටිලා තිබ්බා. වහලේ තනි කරම පාත්‍ර පාත් වෙලා තිබ්බේ. ඉතින් මේකට මහන්සියලා මේ පස්ස අයින් කරලා ඒ වගේ කරන්න ඕන තනි කරම මේ බික්ක ඔක්කොම පුපුරලා මුක්කු ගහලා වගේ තමයි තියෙන්නේ. බික්ක වලට කොයි වෙලේ කඩාන වැටෙයිද කියන්න බෑ.
බොහෝ දිනකට නිවෙස් ඇතුළත ලෑලිදමා ඇවිදීමට සිදුව තිබෙන්නේ නිවාස තුල මුළුමනින්ම ජලය පිරී තිබීම හේතුවෙන්. ඉහළ කඳු ප්‍රදේශයේ ජලය පහළ බිම් තුලට ගලා යෑම හේතුවෙන් මෙම ජලය නිවෙස් තුල සහ ඉඩම් වල රැඳීම සිදුවන බවයි නිවෙස් හිමියන් පවසන්නේ. නිවෙසයන්ගේ වැසිකිලි වලට වතුර ගලා යෑම හේතුවෙන් සනීප ආරක්ෂක ගැටලු පවා මේවන විට පැන නැගී තිබෙනවා. වෙලාවට වෙන කෙනෙක්ගේ ටොයිලට් වලට අපි යන වෙලාවල් තියෙනවා. ඒ වතු වලත් පිරෙනවා. කුල් දිය වතුර පිරෙන්නේ. ළමයෙකුට ඇවිදලා යන්න දෙන්නේ නැහැ. නිදා ගන්න නැහැ. ඉතින් වෙලාවකට ගිනි කුරවල ගහලා රාත්‍තර කර කකුල ඉඳලා තමයි නිදා ගන්න නැහැ. ඒත් බෑ සීතල වැඩි. දිය මිටියෝ කාලා කකුල එහෙම තේවා තුවාල වෙලා තියෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ගැටලුවට තවමත් ස්ථිරසාර විසඳුමක් නොලැබුණු බවයි. සුමංගලපුර ජනතාවගේ දෛනික ජීවිතයට මෙන්ම සෞඛ්‍යයටද දැඩි තර්ජනයක් එල්ල කර ඇති මෙම ගැටලුව පිළිබඳ නිසි බලධාරීන්ගේ අවධානය යොමු වනු ඇතැයි අපි අපේක්ෂා කරන්නෙමු. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන්. හෙට දින හරිතලුවක් උදෙසා යන තේමාව යටතේ රාජ්‍ය දේව සංස්ථාව මගින් 2021 වර්ෂයේ රුක් රෝපණ වැඩසටහන් මාලාවක් සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. එහි එක් වැඩසටහනක් කැප්පෙටිපොළ රාජ්‍ය දේව සංස්ථාව කේන්ද්‍ර කරගෙනමින් සිදු කෙරුණා. වවුනියාව කන්නාඩි පෙරේ කට්ටු ප්‍රදේශයේ පාදයක ආබාධයක් සහිතව වතුර වලකට වැටී සිටි වනාලියෙකුට ප්‍රතිකාර කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව උතුරු පළාත් පශු වෛද්‍යරළ හරින් පියවරගෙන තිබෙනවා. කිලෝ 2000ක් පමණ බරති මඩු මත්සෙකු දිවර දැලකට හසු වීම හේතුවෙන් වතු වෙරළ තීරයට කුඩකසා තිබුණා. මත්කුඩු කිලෝ 1යි ග්‍රෑම් 610ක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි අය එල්පිටිය කොටස විශේෂ විමර්ශන ඒකකයේ විසින් අත්අඩංගුවට තිබෙනවා. විදේශ පුවත් වෙතයි දැන් අවධානය. www.siyathanews.lk අපගේ වෙබ් අඩවියේ වෙත අප නැවත ඔබ හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.